काले सिद्धवेच्च प्राग पुराविद्या कैनीमा खोयागेन अपि गिया ऐमिली पिटिये कोलंब गिया आरे रंचमडम विद्यालय में रंचमडम विद्यालय कैनीम कटितु आरंभ वेन्ने 2007 वसरे इताम मैतक दैन अपि दन्नवने पोंपरिप्पुवे इब्बां कटुवे मेवा सिद्ध वेन्ने 1920 गणन वल तो 1920 गणन वल होकाट विमला बेगल कियन पुराविद्याज्ञ वरुण विसिन සොයාගනු ලැබූ මලවුන් සොහොන් කිරීමේ අතීත සංස්කෘතියේ ඉතාම දියුණු අවධියක් තමයි මේ රංචමඩම විද්‍යාලයේ ආශ්‍රිතව අපිට හොයාගන්නට හම්බලා තියෙන මෙන්න මේ පරිසරය. ඔය දැනට මේ රංචමඩම විද්‍යාලයේ එක්තරා කොටසක වෙන්කොට තබා තිබෙන මේ පරිසරයේ දැන් ඒ ආරක්ෂිතව යලිත් වසා දැමූ භූමියක් තමයි අපිට හොයාගන්න තියෙන්නේ. මෙහින් හමු වූ සුවිශේෂතා ගණනාවයි. ඒ නිසා මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ ප්‍රධානත්වයෙන් තමයි 2007 සහ 2008 යන වසරවල මෙහි කැණීම් කටයුතු සිද්ධ වෙන්නේ. කොම්පරිප්පුවත් ඉබ්බන් කටුවත් හන්දරෝඩේ තියෙන තුන් තැනෙහිම හමු වෙච්ච මලවුන් සොහොන් කිරීමේ ආදිකල්පික සංස්කෘතියට වඩා දියුණු තත්වයක් මේ රංචමඩම විද්‍යාලයෙන් හම් වෙච්ච සොහොන් පිටි සොහොන් බිම් වලින් සොහොන් වලවල් වලින් හම් වෙච්ච බව තමයි රාජ් සෝමදේව මහත්මයාගේ අදහස වෙන්නේ. මේ තියෙන්නේ මේ සොහොන් වලවල් මේ මහා පොළවේ හමු වෙච්ච විදිය. මේක තමයි රාජ් සෝමදේව මහාචාර්යවරයා ප්‍රමුඛ පුරාවිද්‍යා ප්‍රාග් පුරාවිද්‍යා කණ්ඩායම කැණීම් කටයුතු කරන ලැබේ. මේවා මේ වලවල් කැණීමෙන් පසු මේ වලවල් වල ආදි මානවයාගේ උපභෝග පරිභෝග වස්තුන් ආයුධ ගල් ආයුධ වැනි දේවල් සහ මේ මිහිදන් කරන ලද මිනි ඇටකට හමු වුණා. මේවා කාබන් 14 විශ්ලේෂණ ක්‍රමයට අනුව විශ්ලේෂණය කරමින් පස්සේ කාල නිර්ණය සිද්ධ වුණා. මෙතෙන් සිට වසර 3600කට පමණ ඈත යුගයකට එකෙන ක්‍රිස්තු පූර්ව 10 වෙනි සියවස එහෙම නැත්නම් ඉන් මෙහාට 7 වෙනි 8 වෙනි සියවස් වල මේක තමයි තාම වැදගත් වෙන්නේ. මේ මේට සමකාලීනවම අපිට හමුවන සහ මීට පසු කාලීනව සමහර විට අපිට හමුවන පොම්පරිප්පුව ඉබ්බන් කටුව කන්ද රෝඩේ වැනි ප්‍රදේශ වලින් හමු වෙච්ච ඒ කාල නිර්ණය වෙච්ච සොහොන් බුයිම වල තිබුණේ මීට වඩා වෙනස් ස්වරූපයක්. එහෙ තිබුණේ කලගෙඩි. අපි දුටුවා ඒ කලගෙඩි වල තමයි මිනි තැන්පත් කර තිබුණේ. මෙතන ඊට වඩා දියුණු ක්‍රමයකට අනුව මේ සකස් වී තිබුණා. නමුත් කාල නිර්ණය සිද්ධ වෙනවා මෙතෙන් සිට වසර 3600කට පෙර. දැන් RL බ්‍රෝහිය මහත්තයාගේ සිතියම් විද්‍යාවෙන් පාරහගෙන පුරාවිද්‍යාඥ හෝකාට් මහතා සහ විමලා බෙගල් කියන පුරාවිද්‍යාඥවරු සොයාගත්තු පුම්පරිප්පු සොහොන් පිටියට වඩා එනත ඉබ්බන් කටුව සොහොන් පිටියට වඩා හන්දරෝඩේ සොහොන් පිටියට වඩා මෙහි ඇති වැදගත්කම මෙහි තමයි ප්‍රධාන පළමු වතාවට මෙහෙම හතරස් කොටුවක මිනි වලලා දාන නූතන ක්‍රමය අපිට හමුවන්නේ. නමුත් මෙතන සිට වසර 3600කට පෙර අපි මුලින්ම අපිට දකින්න ලැබෙන ඔය බූන්දල පතිරාජ වෙල එතකොට කුරුවිට බටදොඹලෙන আদি ජීවත් වෙච්ච ආදි ප්‍රාථමික මානවයාට වඩා දියුණු අවධියක් තමයි මෙහි සනිටුහන් වෙන්නේ. ඒ නිසා අභිචාර විදි සහිත සංස්කෘතික මේ වශයෙන් දියුණුවකටපත් වෙච්ච මේ ප්‍රාථමික බලංගොඩ මානවයාට වඩා මෑත අවධියක නමුත් ඊටාම මෙතන සිට වසර 3600කට පෙර මේ ගැනීම වල අපිට වැදගත් වෙන්නේ 2007 වසරේ සිද්ධ කරනු ලැබීමක් වීම නිසා මේ නූතන ප්‍රාග් මානව විද්‍යාව එහෙම නැත්නම් නූතන ජනාවාස මානව විද්‍යාව ජනාවාස පුරා විද්‍යාව හරහා වර්තමානයේ මහාචාර්ය රාජ් සෝමදේව වෙන්නන් සිදු කරන ලබන කැණීම් වල නිසා මේවා වල වටිනාකම බොහොම වැඩි. මේ ඔබ අප ජීවත් වෙන මහ පොළොවේ අපි කන බොන දුවන පණින ඇවිදින මේ මහ පොළොවේ මේ අපට හසු වන ස්තරයට යටින් අපේ ආදි මානවයන්ගේ ජීවිත තොරතුරු කොයිතරම් ලියවි තිබෙනවද. දැන් මේ කොළඹ ගෑරේ රංචමඩමේ විද්‍යාලය 1956 සිට මේ විද්‍යාලයේ මේ 6 වෙනි ශ්‍රේණියේ පන්ති කාමරේ ඉදිරිපිට මේ සොහොන් බිම නැත්නම් මේ ගොඩැල්ල ඉදිවි තිබුණා. නමුත් කිසිවෙකුත් දැනගෙන හිටියේ නැහැ මෙතන මේ අපේ ආදි මානවයාගේ බොහොම වටිනා කියන පුරාවස්තු තැන්පත් වී තිබෙනවා කියලා. ඒ නිසා මේ පිළිබඳ ටිකක් සොයා බැලුවොත් හොඳයි. අපි කායේ කාගේ දේවල් දොරවල් ලස්සේ මෙහෙම දේවල් තියෙන්න බැරි නැහැ. ඒ නිසා රංචමඩමේ පාසලට මෙතරම් වැදගත්කමක් ලැබෙන මේ ස්ථානයේ පෑදුනේ කොහොමද කියලා අපි මේ පාසලේ ඉතිහාසය උගන්වන ගුරුවරයාගෙන් අහලා බලමු. මේ පාසල ආරම්භ වූ දවසේ ඉඳන් මෙතන මේ සොම් පිටියක් බව තිබුණා. නමුත් අපි ඒ තරම් ඒ පිළිබඳ අවබෝධයක් තියුණා මෙතන මේ ඒ තරම් පැරණි සොම් පිටියක්ද කියලා. ඒ වුණාට පස්සේ සමෘද්ධි ආයතනයේ වැඩ කරන පුද්ගලෙක් මේ ස්ථානට පැමිණිලා එතුමා තමයි මේ පුරාවිද්‍යාව හදාරපු පුද්ගලයෙක් නිසා එතුමා යම්කිසි අවබෝධයක් ලබාගෙන තියෙන මෙතන ප්‍රාග්මය. ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් කියලා. ඊට පස්සේ එතුමා තමයි අපේ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා දැනුවත් කරලා තියෙන්නේ මේ ස්ථානේ මේ වගේ ඓතිහාසික තොරතුරු දෙන ස්ථානයක් කියන එක.
2007 ජූලි මාසයේ ස්කාච් සමාජ මහත්තයාතුළු කණ්ඩායම ඇවිල්ලා මේ භූමියේ තැනින් කටයුතු කරා මාස 10කට විතර. ඊට පස්සේ එතනින් හමු වුණා ගල්ලාවුද ඊළඟට අට කැබලි ඊළඟට වලංකඩ ඒ වගේ දේවල් හමු වුණා. ඊට පස්සේ එතනින් 2007 මාස 2ක් තුනක් තැනින් කළ ඉවරලා තැනින් නැවතුණා. ඊට පස්සේ මෙතන මේ සොම් පිටිය වහලා තැනින් නැවතුණා. जीवत्च නටමුංගියයි සිතා ගන්න පුළුවන් ස්ථානක් හොයාගත්තා. ඒ කැනුම් අතර නොඑක් නොඑක ඒ කියන්නේ ඒගොල්ලෝ භාවිත කරපු ඇඹරුම් ගලි ළඟට අර ඇහි කාපු යම් කිසි මේ උපකරණයක් ඒ වගේ දේවල් ළඟට ගල්ලාවුද ඒ වගේ දේවල් හොයාගත්තා. විජය රජුළු ලංකාවට ගොඩ බහින්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි 6 වෙනි සියවස්වල. එතකොට මේ සොයාගත්තු ප්‍රාථමික මානවයාගේ ඇටකැබලි කාබන් 14 විශ්ලේෂණ ක්‍රමයට අනුව විශ්ලේෂණය කරපුවාම ලැබෙන කාල නිර්ණය තමයි මෙතන සිට වසර 3600කට පෙර. මෙතන සිට වසර 3600කට පෙර කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 16 වෙනි සියවසේ පමණ. එතකොට ක්‍රිස්තු පූර්ව 10 වෙනි සියවසට එහා විජයරජුගේ ගොඩ පහින්නට වසර 800කට පමණ ඉහත ලංකාවේ දියුණු මානවයන් ජීවත් වෙච්ච බව. ඔවුන් ගඩොල් පුලුස්සා ඒ ගඩොල් වලින් කොටු බැමි බැඳ ඒවා වල Tamanගේ මිනි තැම්පත්කට බව ආදාහන කළ බව ඔවුන්ගේ ජනාවාසවල ඇඹරුම් ගල් තිබූ බව එසේනම් දියුණු මානවයන් විජයරජු ලංකාවට ගොඩ බහින විට මේ රටේ කිසිම සතෙක් සීභාවයක් නැතය ජනාවාස නැතය කියලා කියන කතන්දරයට පුරා විද්‍යාත්මකව ලැබෙන පිළිතුර ඉතාම පැහැදිලි. महापुरा ක්‍රිස්තුපූර්ව 10 වෙනි සියවසට අදාළ පුරාවිද්‍යා පරිශ්‍රයක්. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 10 වෙනි සියවස, 9 වෙනි සියවස, 8 වෙනි සියවස, 7 වෙනි සියවසට අදාළ නාගරික පරිසරයක්. මතක තියාගන්න ඕනේ විජයරජුගේ ලංකාවට ගොඩ බහින්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ. ඊට শতවර්ෂ 4කට පිටින් මේ ලංකාවේ අනුරාධපුරයේ ඉතාම දියුණු නාගරික පරිසරයක් තිබූ බවට ඔප්පු වෙන පුරාවිද්‍යාත්මක සාධකයක් තමයි මේක. ලෝහ යුගය අපිට සමීපම පුරාවිද්‍යා පරිශ්‍රයේ ලෙස අපි ඉගෙන ගනිමින් සිටියේ මොහින්දුජාරු හරප්පා. ඔය වයඹදිගේ ඉන්දියාවේ සින්දු ගංගා හදබිමෙහි සිටි ජනවාස පිළිබඳ. නමුත් මේ ලාංකීය පුරාවිද්‍යාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේවා සොයා පාදා ගන්නා තුරු අපිට තිබුණේ නැහැ ඊට එහා වෙන යුගයක අපිට ජීවත් වෙච්ච බවට සලකුණු. දැන් මේ පෑදෙන gadol මේ අතුර ඇති gadol මහපොළුවේ සිට අඩි 10ක් පමණ දුරින් තමයි මේ ස්තරයේ තියෙන්නේ. ඊටත් වඩා යටින් ඊළඟ ස්තර පිපෑදෙන්නේ. ඒ ස්තරයෙන් ස්තරය මේ දූවිලි තට්ටුවල ඝනකම අනුව කාල නිර්ණය වෙනස් වෙනවා. ඒ නිසා ඇමරිකාවේ කාබන් 14 විශ්ලේෂණ ක්‍රමය අනුව විශ්ලේෂණය කොට ගන්නාලාද මේ පරිසර තොරතුරු වලින් තා